ආයුබෝවන් කියලා සියලුම දෙනා මගේ YouTube නාලිකාවට මම පිළිගන්නවා. ටික දවසකින් වීඩියෝවක් කරන්න බැරි වුණ හින්දා මම හිතුවා නැවත ප්‍රවිෂ්ඨ වීම වෙනම වපසරියක් ආවරණය කරමින් ඉදිරිපත් කරන්න. සිංහල සාහිත්‍යයේ පුරාතන අක්මුල් ගැන ඒත් එක්කම සිංහල සාහිත්‍යකෙත අස්වද්දන්න තම දායකත්වයේ ලබා දුන් පිරිස් ගැන ඒ වගේම නවකතාව කෙටිකතාව කවිය වගේ විවිධ වූ සාහිත්‍ය ශානරයන්ගේ විශේෂතා ගැන සාකච්ඡාවට බඳුන් කරමින් ගලාගෙන ආපු මේ සාහිත්‍ය කතිකාවත සාහිත්‍ය සංවාදය අද දිනත්ම මාණයකට රැගෙන යන්නයි මේ උත්සාහේ. ඉතින් රැඳී සිටින්න කියලා හැමෝගෙම ආදරයෙන් ඉල්ලනවා. දැන් හැමෝම බලනව ඇති මොකද්ද මේ වෙනස්ම මාණය? මොකද්ද මේ අලුතෙන්ම හඳුන්වා දෙන්න හදන මාවත කියලා? ඕනම භාෂාවක් සිංහල භාෂාව විතරක් නෙමෙයි හැම භාෂාවක්ම අපි ඉගෙන ගන්නෙදී එහි හැම අස්සක් මුල්ලක්ම යම් තාක් දුරට හොය ඉගෙන ගැනීම එම භාෂාව තුළ ජීවත් වීමට බෙහෙවින්ම රුකුල් දෙනවා. ඉතින් අද මම සූදානම් වෙන්නේ අපිට ගොඩක් සමීප වාක් විද්‍යාව කියන විශේෂාස්ත්‍රය පිළිබඳව. වාක් විද්‍යාව කියන විශේෂාස්ත්‍රය පිළිබඳව යම් කිසි දැනුමක් සියලුම දෙනත් එක්ක බෙදා ගන්න. ඉතින් අපි මේ වාක් විද්‍යාව කියන විශේෂාස්ත්‍රය යටතේ සාකච්ඡා කරද්දී මේ වාක් විද්‍යාව කියන විශේෂාස්ත්‍රය සුළුපටු විශේෂාස්ත්‍රයක් නෙමෙයි. අධ්‍යයනය කරනවා නම් අධ්‍යයනය කරන්නේ එකීම එකී නොකි පැතිරුණු වපසරියක් තියෙනවා. මේ පැතිරුණු වපසරිය තුල අපට සියුම් ලෙස ග්‍රහණය කරගත යුතු ඒ වගේම ඒ තුලින් අපේ ඥානණය විය හැකි ශේෂ්ත්‍ර රාශියක් තියෙනවා. නිදසුන් ඉදිරියට අපි කතා කරනවා නම් භාෂාව නිර්වචනය කරන තැන ඉඳලම භාෂාවේ සංස්කෘතිය, භාෂාවේ කාර්යභාරය, ඒ වගේම භාෂාව හා ජාතික අනන්‍යතාවය, ඒ වගේම භාෂාව පුද්ගලයා සමාජය ආගම මෙන්න මේවත් එක්ක භාෂාව බැඳලා තියෙන්නේ කොහොමද? භාෂාව හා ලේඛනය, ඒ වගේම භාෂණය හා ලේඛනය, කථිත හා ලිඛිත කියන මේ කොටස් දෙක, ව්‍යාකරණය හෙවත් භාෂා විග්‍රහය. ඕනම භාෂාවකට ව්‍යාකරණයක් තියෙනවා. එතකොට මේ ව්‍යාකරණය සිංහල විවහාරය අපි සිංහල භාෂාවට අදාළව සාකච්ඡා කරනවා. මෙන්න මේ වගේ පැතිරුණු පදාස රාශිය අපිට වාක් විද්‍යා විශේෂාස්ත්‍රයට සාකච්ඡා කරන්න පුළුවන්. ඉතින් මේ වාක් විද්‍යා විශේෂාස්ත්‍රයට මූලික පදනම සකසන්නේ මොකක්ද? ඔන්න ප්‍රශ්නය. වාක් විද්‍යා විශේෂාස්ත්‍රයේ රසායනාගාරය මොකක්ද? විද්‍යාගාරය මොකක්ද? සමාජ විද්‍යාවේ විද්‍යාගාරය සමාජය. අපිට රසායනික විද්‍යාවේ විද්‍යාගාරය යම්කිසි විද්‍යාගාරයක් කියලා අපිට හිතා ගන්න පුළුවන්. මේ විද්‍යාගාරය තුළ තමයි මේ පරිවර්ෂණ කරලා මේ සමීකරණ ගොඩනගලා A ට B සමානයි කියලා අපිට උත්තරයක් සමාජයට දෙන්නේ. නමුත් සමාජ විද්‍යාව ගැන අපි අධ්‍යයනය කරනවා නම් අනිවාර්යයෙන්ම අපි සමාජයට බහින්න ඕනේ. මේ සමාජය කියන මේ විද්‍යාගාරයට බහින්න ඕනේ. එතකොට මේ වාක් විද්‍යාව කියන විශේෂාස්ත්‍රය අධ්‍යයනය කරන්න අපි මොකද්ද හදා ගන්න ඕන විද්‍යාගාරය? අපි කොයි විද්‍යාගාරයටද යන්න ඕනේ? මේ වාක් විද්‍යාව කියන විශේෂාස්ත්‍රය පිළිබඳ අධ්‍යයනය කරනවා නම් අපි භාෂාව කියන විද්‍යාගාරයට පිවිසිය යුතුයි. මේ භාෂාව කියන විද්‍යාගාරය තමයි වාක් විද්‍යාවට අවශ්‍ය සංකල්ප බිහි වෙන්න උපකාරී වෙන්නේ. වාක් විද්‍යාව කියන්නේ භාෂාව ගැන හෝ භාෂා පිළිබඳ හෝ කරනු ලබන අධ්‍යනයක්. වාක් විද්‍යාව කියන්නේ භාෂාව ගැන හෝ භාෂා පිළිබඳ කරනු ලබන අධ්‍යනයක්. වාක් විද්‍යාව කියන වචනය හැදෙන්නේ වාච් විද්‍යා කියන පද දෙක සමාස වෙලා. වාච් විද්‍යා කියන පද දෙක සමාස වෙලා මේ වාක් විද්‍යා කියන එක අපිට මේ සමාසෙත් එක්ක නිර්මාණය වෙනවා. එතකොට මේ 20 වෙනි සියවස ගැන අපි මුලින්ම අවධානය යොමු කරමු. 20 වෙනි සියවසේ පළමු වන දශකයේ ෆර්දිනෑන්දි සොයුයෝ නම් වාක් විද්‍යාඥයා පවත්වනවා වාක් විද්‍යා පාඨමාලාවෙහිලා භාෂාව හා වාක් විද්‍යාව අතර තියෙන සුවිශේෂී අවස්ථා තුනක් පෙන්වා දෙමින් මොහු මේ 20 වෙනි සියවසේ පළවෙනි දශකයේ වාක් විද්‍යා පිළිබඳ අදහස් දැක්වීමට වැඩමුළුවක් ආරම්භ කරනවා.
ඒ භාෂාව පිළිබඳ අධ්‍යයනය කරද්දී ඔහු ලා ලැන්ග්වේජ් ලී ලැන්ග්වේජ් ලා පරලෝ කියලා වාක් විද්‍යාව කියන්නේ භාෂා පිළිබඳ අධ්‍යයනය කරන ස්වරූප මේ ස්වරූපය මෙහි ස්වරූප තුනක් තියෙනවා කියලා අදහස් ත්‍රිත්වයක් දක්වලා තියෙනවා විවිධ විද්‍යාඥයින්ගෙන් විවිධ සමාජයේ ක්‍රියාකාරී පුද්ගලයන්ගෙන් නැගෙන මත එකිනෙක ඝට්ටනය වීමෙන් නිර්මාණය වෙන නව දෙනුම් සම්භාරයක් තුලින් තමයි මේ වාක් විද්‍යාව බිහි වෙන්නේ 20 වෙනි සියවසේට පෙර ඉඳන්ම මේ වාක් විද්‍යාව කියන එකට උත්පත්තියක් තිබුණා එතකොට වාක් විද්‍යාවගෙන් ප්‍රධාන ලෙසම පුද්ගලයා භාෂණේහි හා ශ්‍රවණේහි උපයෝගී කරගනු ලබන්නා වූ භාෂාමය ප්‍රයෝග ස්වරූප පිළිබඳ තමයි අධ්‍යයනය කරන්නේ. එතකොට මේ වාක් විද්‍යාවේදී අපි කතා කරන එක පිළිබඳව විතරක්ම නෙමෙයි මේ ශ්‍රවණ ක්‍රියාවලිය මේ ශ්‍රවණෙහිලා උපයෝගී කරගනු ලබන භාෂාමය ප්‍රයෝග ස්වරූප පිළිබඳව අධ්‍යයනය කරනවා. එතකොට මේ වාක් විද්‍යාව කියන ලොකු කුලකය මේ විශාල කුලකය අපිට ප්‍රධාන විදිහටම උපකුලක ද්විත්වයකට බෙදා ගන්න පුළුවන්. මොනවාද මේ ප්‍රධාන උපකුලක ද්විත්වය? අපිට පුළුවන් ප්‍රධාන විදිහටම සාර්ව වාක් විද්‍යාව හා ශුද්ධ වාක් විද්‍යාව කියලා ප්‍රධාන උපකුලකයන් දෙකකට ඛණ්ඩණය කරලා මේ පිළිබඳව අවධානය යොමු කරන්න තමයි සාර්ව වාක් විද්‍යාව. එතකොට සාර්වය කියන්නේ සමස්තයක් පදාසයක් පිළිබඳව තමයි සාකච්ඡා කරන්නේ. එතකොට සමාජයේ සමග භාෂාව ගොඩනැගෙන ආකාරය ආගමම ආගමික ආරෝපණයන් මත භාෂාව ගොඩනැගෙන ආකාරය මනෝමූලිකව ඒ වගේම ස්නායු මූලිකව මානව ක්‍රියාකාරීත්වයන් මූලික කරගෙන කොහොමද මේ භාෂාව ගොඩනගන්නේ කියන වගේ ටිකක් ගැඹුරු සංකල්ප විශාල පදාසයක් ආවරණය කරන සංකල්ප සාර්ව ආර්ථික සාර්ව වාක් විද්‍යාව තුලින් සාකච්ඡා කරනවා. ඒ වගේම චුද්ද වාක් විද්‍යාව තුලින් භාෂාව හා එහි ව්‍යුහය පිළිබඳව අධ්‍යයනය කරනවා. එතකොට වාක් විද්‍යා විශේෂේස්ත්‍රය මානව විද්‍යාවට මනෝ විද්‍යාවට මෙන්ම ජීව විද්‍යාවටත් නැකම් කියනවා කියලා ස්ටීවන් උල්මාන් ලාංගාෂ් කියන සංකල්පයෙන් පෙන්වලා දෙනවා. ඒ විතරක් නෙමේ ලෙනාඩ් බූල්ෆීල් ඔහුගේ භාෂා අධ්‍යයනයේ ප්‍රවේශයක් කෘතියේ දක්වන්නේ භාෂාව නම් මිනිසාගේ මානසික ක්‍රියාකාරීත්වයට පර්යාප්ත වන ප්‍රකාශනශීලී ගතිය ආකෘතිය කියලා. එතකොට වාක් විද්‍යාවෙන් අපි අධ්‍යයනය කරනවා භාෂාවේ ආකෘතිය සංස්කෘතික පාර්ශවයේ මෙන්ම භාෂණය අපි භාෂණය කියනවා ශබ්ද වලට. එතකොට මේ වාක් විද්‍යාව කියන විශේෂේස්ත්‍රය ප්‍රබල විදිහටම භාවිත කරන්නේ අපි ප්‍රධාන කාරණා ත්‍රිත්වයක් සාක්ෂාත් කර ගැනීම උදෙසා. ප්‍රධානම දේ තමයි මේ භාෂාවේ ආකෘතිය. යම්කිසි සැකස්මක් තියනා මේ භාෂාවට. යම්කිසි පදනමක් මත තමයි මේ භාෂාව ඉහළට ගොඩ නැගෙන්නේ. එතකොට භාෂාවේ ආකෘතිය ගැන අපි අධ්‍යයනය කරනවා. ඒ වගේම සංස්කෘතික පාර්ශවය. මේ කොටස්වල මේ ගොඩ නැගෙන්නා වූ කොටස්වල මේ සංස්කෘතියන්ගේ තියෙන වැදගත්කම මේ සංස්කෘතියන්ගේ අන්තර්ගතය මේ සංස්කෘතියන්ගේ ක්‍රියාකාරීත්වය කොහොමද කියන එක ගැන ඊළඟට තමයි භාෂණය කියන්නේ මේ ශබ්ද පිට වෙන්නේ කොහොමද මේ අපි උච්චාරණය කරන වචන මේ උච්චාරණය කරන අක්ෂර මේ උච්චාරණය කරන ශබ්ද පිළිබඳව අපි අවධානය යොමු කරන්න උදේ භාෂාවේ ප්‍රධාන කාරණා තුනයි වාක් විද්‍යාවෙන් අපි අධ්‍යයනය කරන්නේ මෙන්න මේ ප්‍රධාන කාරණා තුන පිළිබඳව ආකෘතිය සංස්කෘතික පාර්ශවය හා භාෂණය හෙවත් ශබ්ද කියන කාරණා ත්‍රිත්වය පිළිබඳ තමයි වාක් විද්‍යාවේදී අපි මූලික විදිහටම අවධානය යොමු කරන්නේ ඒත් එක්කම භාෂාව යන මූලික වශයෙන් sannivedaniya වූ අදහස් හා හැඟීම් පළ කරන කතා ශබ්දමය සංකේත පද්ධතිය මූලික වශයෙන් ශ්‍රව්‍ය වූ මේ සංකේත නිපදවනු ලබන්නේ ඊනියා උච්චාරණ ඉන්ද්‍රිය මගින් ඒ කියන්නේ මේ භාෂාවක අර්ථාර්ථවත් බවක් තියෙනවා. කියන්නේ සම්මුතිබද්ධයි. එදා ඉඳන් අද දක්වා අපි මලට මල කියද්දී මේ කතා ශබ්ද සංකේතයක් විදිහට අපේ මනෝමයෙන් අපිට මැවෙනවා. කතා ශබ්දය මල මල කියන්නේ මේ කතා ශබ්දයේ සංකේතයක්. අපිට මේ මල කියද්දී මොකක් හරි යම්කිසි පෙති ටිකක් තියෙන, මැද කීලයක් හෝ කලංකයක් තියෙන, නටුවක් තියෙන මාකරි වර්ණයකින් යුත් මලක් ඔලුවට එනවා. මට නම් අරලිය මලක් ආවලුවට. මෙන්න මේක තමයි. අපි පුටුව කියවහම කකුල් හතරක් තියෙන,
ඇඳක් තියෙන පුටුවක් අපිට මතක් වෙනවා. මෙන්න මේක තමයි භාෂාව කියන්නේ කතා ශබ්දමය සංකේත පද්ධතිය. මේ කතා ශබ්දයට සංකේතමය පාර්ශවයක් නිරූපණය කරන්න පුළුවන්. මේ කියන්නේ භාෂාව නම් වාක් සංකේත පද්ධතිය. ඒක දැන් මේ කියලා දුන නිදසුන් දෙකත් එක්ක තේරෙන්නට ඇති. එතකොට මේ භාෂාව පිළිබඳව තව කතා කරද්දී මම මෙහෙම තව කරුණු ටිකක් කියන්න. භාෂාව වාගාලාප වලින් සමන්විත බව හා වචන වලින් නිර්මිත බව. ඒක හැමෝම පිළිගන්න කාරණයක්. භාෂාව කියන්නේ වාගාලාප වලින් සමන්විත හා වචන වලින් නිර්මිත බව. ඒ වගේම භාෂාව වාගාලාප වචන කතා ශබ්ද වලින් නිර්මිත බව. වාගාලාප වචන හා කතා ශබ්ද වලින් නිර්මිත බව. ඒ වගේම තුන්වෙනි එක විදිහට භාෂාව වචන කතා ශබ්ද සංකේත වලින් නිර්මිත බව. එතකොට මේ භාෂාව නම් අර්පිතාර්ථක වූ වාක් සංකේත පද්ධතිය. මම ඒක දැන් කියවේ. අපි මල කීවහම අපේ ඔළුවේ මැවෙන්නේ මලක්. අපි ගහ කීවහම අපිට මැවෙන්නේ අතුරු කිලි තියෙන කොළපාට වර්ණයෙන් යුක්ත කඳක් තියෙන පොළවට සම්බන්ධ වෙච්ච යම්කිසි ගහක්. ඒ අපිට මැවෙන රූපය අන්න සංකේතමය බැඳීම. භාෂාව සංස්කෘතියේ ප්‍රධාන වාහකය. ඕනම දෙයක අපි ප්‍රධාන වාහකය විදිහට අපිට සලකන්න පුළුවන් භාෂාව. සංනිවේදනයේ ප්‍රධාන වාහකයනේ භාෂාව. එතකොට අපේ සංස්කෘතියක් ගලාගෙන යෑමට ශිෂ්ටාචාරයේ වර්ධනයට මේ භාෂාව ප්‍රබල විදිහටම අඩිතාලම සැකසුවා. එතකොට අනිවාර්යයෙන්ම මේ භාෂාව තමයි සංස්කෘතියේ ප්‍රධාන වාහකය වෙන්නේ. භාෂාවේ ලක්ෂණ කොයි වගේ වෙයිද? දැන් මේක අපිට පුංචි ප්‍රශ්නයක්. භාෂාවේ ලක්ෂණ මොන වගේද? භාෂාවේ ලක්ෂණ තුනක් දක්වමින් මම භාෂාවේ ලක්ෂණ කොහොමද කියලා කියන්න. භාෂාවේ ලක්ෂණ. භාෂාව රීති සමුදායක් අනුව ක්‍රියාත්මක වන රටා පද්ධතියක්. භාෂාව කියන්නේ රටාවක්. ලස්සනට වියපු රටාවක්, පැදුරක් වගේ තමයි මේ භාෂාව. ඒ වගේම මේ පද්ධතිය සංකේත වලින් තමයි සමන්විත වෙලා තියෙන්නේ. තුන්වෙනි කාරණේ විදිහට භාෂාවේ සංකේත වාක් සංකේත වෙන. එතකොට භාෂාවේ ලක්ෂණ ත්‍රිත්වයයි භාෂාව රීති සමුදායක් අනුව ක්‍රියාත්මක වන රටා පද්ධතියකි. දෙක, මේ පද්ධතිය සංකේත වලින් යුක්ත වෙනවා. තුන, භාෂාවේ සංකේත වාක් සංකේත වෙනවා. එතකොට අපි මේ වාක් විද්‍යාව ගැන කතා කරද්දී අපිට පුළුවන් වාක් විද්‍යාවේ පැතිරුණු ස්වරූප ගොඩාක් පිළිබඳව අවධානය යොමු කරන්න. ඒ මොනවාද? ප්‍රධාන විදිහම අපිට පුළුවන් ඓතිහාසික වාක් විද්‍යාව පිළිබඳ අවධානය යොමු කරන්න. ඓතිහාසික වාක් විද්‍යාව කියන්නේ මොකද්ද? භාෂාව ඓතිහාසික ස්වරූපය, භාෂාවේ තියෙන ඓතිහාසික ස්වරූපය අධ්‍යයනය කිරීම. ඒ වගේම අපිට පුළුවන් විවහාරික වාක් විද්‍යාව. ඒ කියන්නේ 1960 දශකයේදී තමයි මේක අපිට අධ්‍යයනය කරන්න පිවිසෙන්නේ. නව භාෂා ඉගෙනීමේදී සහ ඒවා භාවිතයේදී මතු වූ ගැටලු අවම කර ගැනීමේ අදහසින් තමයි විවහාරික වාක් විද්‍යාව ආරම්භ වෙන්නේ. ඒ වගේම අපිට පුළුවන් තුලනාත්මක වාක් විද්‍යාව. ඒ කියන්නේ භාෂා කිහිපයක් අතර සංසන්දනය කිරීම. ඊට පස්සේ නියමාත්මක වාක් විද්‍යාව. මේ වගේ වාක් විද්‍යාව කියන ප්‍රධාන කුලකේ තව කුලක කිහිපයකට ඛණ්ඩනය කරලා අපිට පුළුවන් අධ්‍යයනය කරන්න. එතකොට මම අර මුලින්ම දැක්කපු වාක් විද්‍යාවේ ප්‍රධාන ප්‍රභේද දෙක, ප්‍රධාන ඛණ්ඩන දෙක, ප්‍රධාන උපකුලක දෙක, සාර්ව හා ශුද්ධ. එතකොට සාර්ව කොටසට මම මෙහෙම අදහස් ටිකක් කෙටියෙන් කියන්න. භාෂාවේ සමාජීය කාර්ය ගැන අධ්‍යයනය කරනවා සාර්වාර්ථික විද්‍යාවෙන්. ලදරුවෙකු භාෂා පරිග්‍රහණය කරන ක්‍රමය සාර්වාර්ථික සාර්ව වාක් විද්‍යාවෙන් අධ්‍යයනය කරනවා. ඒ වගේම භාෂණයේදී හා ශ්‍රවණයේදී සිදුවන මනෝවිද්‍යාත්මක ක්‍රියාවලිය අධ්‍යයනය කරන සාර්ව කොටසෙන්. ඒ වගේම භාෂාවෙන් ඉටුවන සාහිත්‍යමය, සෞන්දර්යාත්මක, සංනිවේදන කාර්ය අවධානය කරනවා මේ සාර්ව කොටසට යටත්ව. එතකොට මේ ශුද්ධ කොටසට යටත්ව මොනවද අවධානය යොමු කරන්නේ? අර මම පෙර දක්වපු විදිහටම භාෂාවේ සංස්කෘතිය හා
ප්‍රායෝගික විදි පිළිබඳව අධ්‍යයනය කරනවා. ඒ වගේම අපි දැන් මේ අධ්‍යයනය කරද්දී අපට තවත් හිතනවනේ මේ දෙක විතරද වාක් විද්‍යාව අපිට අධ්‍යයනය කරන්න තියෙන්නේ. එතකොට තව කොටස් තියෙනව නේද? ඒව අධ්‍යයනය කරන්නේ සාර්ව කොටසෙන්ම තමයි. ප්‍රධාන විදිහනම ශුද්ධ කොටසෙන් කරන්නේ භාෂාවේ සංස්කෘතිය හා ප්‍රායෝගික විදි පිළිබඳව අධ්‍යයනය කරනවා. එතකොට සාර්ව කොටසෙන් මනෝමූලික වාක්විද්‍යාව, ස්නායු මූලික වාක්විද්‍යාව, සමාජ වාක්විද්‍යාව, මානව වාක්විද්‍යාව, විවහාරික වාක්විද්‍යාව, භූගෝල විද්‍යාත්මක වාක්විද්‍යාව, ගණිතමය වාක්විද්‍යාව, පරිගණකමය වාක්විද්‍යාව, වාක්විද්‍යා කෝෂ නිර්මාණේ, අර්ථ විචාරයේ, උපයෝගිතා විචාරයේ ආදී භාෂාව හා සම්බන්ධ විෂය ප්‍රදේශ හැම එකක්ම සර්ව වාක්විද්‍යාවෙන් අධ්‍යයනය කරනවා. එතකොට දැන් අර සාර්ව කොටස පැත්තකින් තියලා අපි පුංචි දැනින් පටන් ගමු මේ සාකච්ඡාව නේද? ඒක මං හිතනවා පැහැදිලි වෙයි කියලා. සාර්ව කොටසට යටත්ව තව වීඩියෝ එකක් ඉදිරිපත් කරන්න මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එතකොට දැන් මේ මං සාකච්ඡා කරගෙන යන ශුද්ධ විද්‍යාවට යටත් අපි කතා කරපු භාෂාවේ සංස්කෘතිය. මේ භාෂාවේ සංස්කෘතිය කොයි වගේද? භාෂා විග්‍රහය කියන්නේ ආනුපූර්විකව පිහිටි ස්තර කිහිපයකට අයත් පද්ධතිගත වූ රටා සමුදායක් අධ්‍යයනය කිරීම. භාෂා විග්‍රහය කියන්නේ මොකක්ද? ආනුපූර්විකව පිහිටි ස්තර කිහිපයකට අයත් පද්ධතිගත වූ රටා සමුදායක් අධ්‍යයනය කිරීම. එතකොට භාෂා සංස්කෘතියෙහි මෙම රටා පද්ධති ප්‍රකටව පෙනෙන ස්තර ආනුපූර්විකව වශයෙන් අපිට තුනක් දකින්න පුළුවන්. මේ මං කතා කරන්නේ ශුද්ධ වාක් විද්‍යා කොටසට යටත්ව භාෂා සංස්කෘතිය කියන කොටසට අවශ්‍ය කරුණු ටික. එතකොට භාෂා සංස්කෘතියෙහි අර මං කීව රටා පද්ධති ප්‍රකටව පෙනෙන ස්තර ආනුපූර්වක වශයෙන් ත්‍රිත්වයක් දකින්නට පුළුවන්. තුන. මොනවාද මේ ත්‍රිත්වය? පළවෙනි එක අපිට ගන්න පුළුවන් ශබ්ද යෝගය. පළවෙනි එක ශබ්ද යෝගය. දෙවෙනි එක පදක යෝගය. දෙවෙනි එක පදක යෝගය. තුන්වෙනි එක වාක්‍ය විඤ්ඤාසය. එතකොට සංස්කෘතියේ ආන්වයික ස්තර තමයි මේ. මේවා අපට නිතර මේ අපිට හුරු පුරුදු සංස්කෘතියට අයත් ටික තමයි මේ. අපිට හුරු පුරුදුයි ශබ්ද යෝගයේ, පදක යෝගයේ, වාක්‍ය විඤ්ඤාසය. වචන අමුතුයි. වෛද්‍ය විද්‍යාවේ තියෙන සමහර වචන අපිට තේරෙන්නේ නැහෙනි. භූගෝල විද්‍යාවේ තියෙන සමහර වචන තේරෙන්නේ නැහැ. සමාජ විද්‍යාවේ තියෙන සමහර වචන තේරෙන්නේ නැහැ. නමුත් මේ අපි දන්න දෙයම තමයි ඒ විශේෂ ශාස්ත්‍රයට අදාළව ඒ වචනය අපිට අලු. ඒ වගේ තමයි මේ ශබ්ද යෝගයේ, පදක යෝගයේ හා වාක්‍ය විඤ්ඤාසයේ කියන තුන අපට හුරු පුරුදු ත්‍රිත්වය. ඊට පස්සේ පසුකාලීනව සීජේ ෆිල්මෝර් නොම් චොම්ස්කි මැදිහත් වීමෙන් තව සංකල්පයක් ගෙන මේ ත්‍රිත්වයට අමතරව. ඒක තමයි අර්ථ විචාරය. දැන් අර ප්‍රධාන ස්තර තුන ශබ්ද යෝගයේ, පදක යෝගයේ, වාක්‍ය විඤ්ඤාසයේ කියන ප්‍රධාන ස්තර තුනට අමතරව පසුකාලීනව සීජේ ෆිල්මෝර් හා නොම් චොම්ස්කි කියන දෙන්නාගේ මැදිහත් වීමෙන් තව සංකල්පයක් ගෙන හතරවෙනි සංකල්පය විදිහට ඒක තමයි අර්ථ විචාරය. ඒක තමයි අර්ථ විචාරය. දැන් අපි අර මුලින්ම සඳහන් කරපු තුනක් තිබ්බනේ. ඒ තුන මොනවාද කියලා චුට්ටක් අපි බලමු. දැන් මේ ශබ්ද යෝගය. මේ ශබ්ද යෝගය කියන එක අපි කොහොමද හඳුන්වන්නේ? සර ව්‍යංජනාදී ශබ්ද ස්වරූපෙන් වාග්ගාලාප හෝ එහි යෙදෙන පදිම, ශබ්දිම ගොඩනැගීමේදී හෝ යෙදී ඇති ආකාරය පිළිබඳ කරන අධ්‍යයනය. ශබ්ද යෝගයෙන් මොකද කරන්නේ? සර ව්‍යංජනාදී ශබ්ද ස්වරූපෙන්, සර හෝ ව්‍යංජනාදී තියෙන ශබ්ද ස්වරූපෙන් වාගාලාප හෝ එහි යෙදෙන පදිම, ශබ්දිම ගොඩනැගීමේදී හෝ යෙදී ඇති ආකාරය පිළිබඳව කරන අධ්‍යයනය තමයි ශබ්ද යෝගයෙන් අපි කරන්නේ. එතකොට පදක යෝගයෙන් මොකද කරන්නේ? දෙවන ස්තරයේ පදක යෝගයෙන් මොකද? පදක යෝගයෙන් කරන්නේ වාගාලාප හෝ පදය හෝ තුල පදක ස්වරූපෙන් පදිම යෙදී ඇති ආකාරය පිළිබඳ
අද්දිනේ තමයි පදක යෝගයෙන් කරන්නේ. ඒ වගේම තුන්වෙනි එක විදිහට අපි කතා කරපු තුන්වෙනි ස්තරය තමයි වාක්‍ය වින්‍යාසය. වාක්‍ය වින්‍යාසය මොකද කරන්නේ? වාක්‍ය හෝ වාගාලාප තුල පද පදිම යෙදී ඇති ආකාරය පිළිබඳව කරන අද්දිනේ. දැන් අර හතරවෙනියට නොම් චොම්ස්කි ෆිල්මෝර් එහෙම ගෙනාපු හතරවෙනි සංකල්පයේ තියෙනවනේ අර්ථ විචාරය. මොකද්ද මේ අර්ථ විචාරය කියන්නේ? වාක්‍යක අර්ථය ගැන සලකා භාෂාවේ ආකෘතිකාංග ගැන පිළිබඳව කරන අධ්‍යයනය. දැන් මේ හතරට අමතරව පස්වෙනි අදහසක් විදිහට පස්වෙනි ස්තරයක් විදිහට තව එකක් ගැන උපයෝගිතා විචාරය කියලා. තව එකක් ගැනවා උපයෝගිතා විචාරය කියලා. මේ උපයෝගිතා විචාරයත් අර්ථ විචාරයේම තවත් පැතිකඩක් විදිහට සලකපු හින්දා අපි ඒක පස්වෙනි ස්තරයක් විදිහට ගණන් ගන්නේ නැහැ. අපි ඒක නොසලකා හරිනවා. නමුත් දැන ගැනීම පිණිස පස්වෙනි ස්තරයක් විදිහට උපයෝගිතා විචාරයේ කියලා ස්තරයක් ආවා. නමුත් මේකේ තියෙන අර්ථ විචාරයේම තවත් එක් පැතිකඩක්. දැන් මම ශබ්ද යෝගයේ හා පදක යෝගයේ වාක්‍ය විඤ්ඤාසය කියන මේ ත්‍රිත්වය ගැන චූටි වාක්‍යක හැඳින්වීමක් කරේ. දැන් මම මේ ශබ්ද යෝග විචාරය ගැන ටිකක් ගැඹුරින් කතා කරන්න මේ හදන්නේ. ශබ්ද යෝග විචාරයේ ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා. අර ස්තර තුනේ ශබ්ද යෝග විචාරය කියන ස්තරය අපි අරගෙන ඒ ස්තරය තව පඩිපෙල් තුනකට කඩනවා. මේ ස්තරයට නගින්න නම් මේ ශබ්ද යෝග විචාරය ශබ්ද යෝග විචාරයට නගින්න මම චූටි පඩිපෙල් තුනක් හදනවා. මේ පඩිපෙල් තුන හරියට නැග්ගොත් අපිට පුළුවන් ශබ්ද යෝග විචාරය අල්ලන්න. දැන් මේ හදන්නේ පඩිපෙල් තුන නිර්මාණය කරන්න. මොකද්ද මේ ශබ්ද යෝග විචාරයේ තියෙන පළවෙනි පඩිපෙල? උච්චාරණාත්මක ශබ්ද විචාරය තමයි පළවෙනි පඩිපෙල. අපි මේ පඩිපෙලට නගින්න ඕනේ. උච්චාරණාත්මක ශබ්ද විචාරයට අයිති වෙන්නේ උච්චාරණ ඉන්ද්‍රිය පද්ධතිය ක්‍රියාත්මක වන ආකාරය. මුලින්ම දැනගන්න එපේ කොහෙන්ද මේ ශබ්ද එන්නේ, කොහොමද මේ ශබ්ද පිට වෙන්නේ. එතකොට අපි මුලින්ම නගිනවා ශබ්ද යෝගයේ කියන කාම්බරේට යන්න. මේ ශබ්ද යෝගයේ කාම්බරේ හැමතැනම ඇවිදින්න කලින් පළවෙනි පඩිපෙල අපි නැග්ගා උච්චාරණාත්මක ශබ්ද විචාරය. දෙවන පඩිපෙල විදිහට මං ගන්නවා ශ්‍රවණාත්මක ශබ්ද විචාරය. එතකොට මේ උච්චාරණය කරන ශබ්ද කොහොමද අපිට කනට ගිහිල්ලා ඒක අපි සංකේත පද්ධතියක් විදිහට වටහා ගන්නෙ? ඒ කියන්නේ වචන මගින් ශ්‍රවණ ඉන්ද්‍රිය පද්ධතිය ක්‍රියාත්මක වන ආකාරය තමයි දෙවන පඩිපෙලෙන් අපි කතා කරන්නේ. තුන්වෙනි පඩිපෙලට උන නගින ඕන. එතකොට තමයි මේ ශබ්ද යෝග විචාරය සම්පූර්ණයෙන්ම ආවරණය වෙන්නේ. ශබ්ද තරංගාත්මක ශබ්ද විචාරය. ඒ කියන්නේ කටින් නික්මෙන වචන කනට පිවිසෙන කතා ශබ්දයන්හි භෞතික ස්වરૂපය ගැන තමයි අධ්‍යයනය කරන්නේ. දැන් මේ තුනෙනුත් ප්‍රධාන විදිහටම මම පළවෙනි පඩිපෙල ගැන ටිකක් වැඩියෙන් අවධානය යොමු කරන්න. උච්චාරණාත්මක ශබ්ද විචාරය කියන්නේ මොකක්ද කියන එක ගැන. මොකද මේ උච්චාරණාත්මක ශබ්ද විචාරය කියන්නේ? භාෂණයේදී වචන හැසිරවීමේදී භාෂකයාගේ උච්චාරණ ඉන්ද්‍රිය පද්ධතිය ක්‍රියාත්මක වන ආකාරය අධ්‍යයනය කරන එක තමයි ශබ්ද යෝග විචාරයේ උච්චාරණාත්මක ශබ්ද විචාරය කියන කොටසෙන් ආවරණය කරන්නේ. උච්චාරණ ඉන්ද්‍රිය පද්ධතිය වහල් කොටගෙන මිනිස් මුඛයෙන් නිපදවිය හැකි ශබ්ද මේ යටතේ අපි අධ්‍යයනය කරනවා. ඒකභාෂික වූ සිංහලයන්ගේ භාෂණයෙහි යෙදෙන වෛශේෂික කතා ශබ්ද ගණන 37ක්. අක්ෂර 60ක් තිබ්බට අපේ කතා ශබ්ද අපිට තියෙන 37යි. ඉන් 12ක් ස්වර ශබ්ද වන අතර 25ක් ව්‍යඤ්ජන ශබ්ද. ස්වර ශබ්ද 12 මේ විදිහ. අ ආ ඈ ඈ ඉ ඊ උ ඌ ඒ ඒ ඕ ඕ. කතා ශබ්ද තියෙන්නේ 37යි අපිට අක්ෂර 60ක් තිබ්බට. ඒතකොට ව්‍යඤ්ජන ශබ්ද ටික මොනවාද? මේ ටික සරණ අනික්සය අයිති වෙන ඉතුරු අක්ෂර 25 ව්‍යංජන විදිහට ගන්න පුළුවන්. කයන්න, ගයන්න, චයන්න, බයන්න, මයන්න, පයන්න, දයන්න, නයන්න, මේ යරලව සහ මේ හැම එකක්ම ඉතුරු මේ සොර ටික අයින් කරපුවම ඉතිරි ටික ඔක්කොම ව්‍යංජන ඉතිරි 25ම අපි ගන්නවා මේ කතා ශබ්දවල 37ට අනුකූල කොටගෙන. ඒ වගේම ලිඛිත ඉංග්‍රීසියෙහි භාවිත
වර්ණමාලාවෙ අක්ෂර 26ක් තියෙනවා. අපි ඒක දන්නවනේ. ඉංග්‍රීසි භාෂාවේ වර්ණමාලාවෙ අක්ෂර 26ක් තියෙනවා. නමුත් උච්චාරණයේ ලැබෙන කතා ශබ්ද වෛශේෂික ශබ්ද ගණන 26 ඉක්මවා යනවා. අපේ සිංහලයේ වෙලා තියෙන්නේ අක්ෂර 60ක් තිබ්බට අපිට කතා ශබ්ද තියෙන්නේ 37යි. ඉංග්‍රීසි භාෂාවේ අක්ෂර 26ක් උනාට කතා ශබ්ද ඊට වැඩි 26 ඉක්මවා යනවා. ඩැනියෙල් ජෝන්ස් කියනවා අක්ෂර 26ක් තිබ්බට ඉංග්‍රීසි භාෂාව කතා කරන පිරිසට කතා ශබ්ද 49ක් තියෙනවා කියලා. ඇතැම් අක්ෂර රූපේට නිශ්චිත උච්චාරණ ශබ්දයක් නැහැ. සමහර වෙලාවට ඇතැම් ශබ්දයකට නියෝජනය කරන්න නිශ්චිත අක්ෂර රූපයක් නැහැ. දැන් මේක බලන්න. කැට්. අපි කැට් කියද්දි C A T කැට්. තව වචනයක් ගන්න. කාඩ් C A R D කාඩ්. තුන්වෙනි වචනයක් අපි තව ගමු. ගේට් G A T E ගේට්. එතකොට කැට් කියද්දි C A T මේ A අකුරෙන් කෑ. කෑයන්න ඇයන්න තමයි ශබ්ද වෙන්නේ මේ A අකුරෙන්. කැට් කියද්දි C A T A A අකුරෙන් මැද තියෙන A අකුරෙන් ඇයන්න තමයි කෑ කියද්දි ඈ. ශබ්දේ නිරූපණය වෙනවා. එතකොට කාඩ් C A R D. එතකොට මේ දෙවෙනියට තියෙන A අකුරෙන් මොකද නිරූපණය වෙන්නේ? කා ආ යන්න. කාඩ් C A R D කාඩ්. A ආ යන්න තමයි නිරූපණය වෙන්නේ. එතකොට පළවෙනි අකුරෙන් ඇයන්න දෙවෙනි අකුරෙන්. දෙවෙනි වචනේ දෙවෙනි අකුරෙන් ආ යන්න. තුන්වෙනි වචනේ දෙවෙනි අකුරෙන් බලන්න. ගේට් G A T E. ගේ A. එතකොට A අකුර. එතකොට බලන්න මේ A කියන සංකේතයට කතා ශබ්ද ත්‍රිත්වයක් තියෙන හැටි. කැට් කියද්දි ඈ අක්ෂරයක්, කාඩ් කියද්දි ආ අක්ෂරයක්, ගේට් කියද්දි ඒ අක්ෂරයක්. එතකොට අක්ෂර එක අක්ෂරයකින් කතා ශබ්ද ත්‍රිත්වයක් නිරූපණය කරන හැටි ඒ. එතකොට අපිට මේ ඉංග්‍රීසි වගේ භාෂාවක් තුල ඇති කතා ශබ්ද නොහොත් උච්චාරණ උච්චාරණය කතා ශබ්ද නොහොත් උච්චාරණය ආදුනිකයෙකුට හඳුන්වා දීමට, කියන්නේ ආදුනිකයෙකුට මේ උච්චාරණය කරන්නේ කොහොමද කියන එක හඳුන්වා දීමට අපිට පුළුවන් IPA, කියන්නේ ඉන්ටර්නැෂනල් ෆොනටික් ඇල්ෆබෙට් එක පාවිච්චි කරන්න. ජාත්‍යන්තර ශබ්ද විචාර වර්ණමාලාව අපිට පාවිච්චි කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඉංග්‍රීසි ශබ්දකෝෂ වලින් බහුලව ප්‍රචලිත වෙන වචන කිහිපයකින අක්ෂර රූපවල උච්චාරණ නිදසුන් කොට දක්වන්න පුළුවන්. එහෙම නැත්නම් උච්චාරණය කිරීමට අපහසුයි. මොකද ඒ කියන සංකේතයට කතා ශබ්ද ත්‍රිත්වයක් තියෙන හැටි දැන් දැක්කා. කැට් කාඩ් ගේට් ඇයන්න ආයන්න ඒ යන්න මේ එකම සංකේතයෙන් කතා ශබ්ද ත්‍රිත්වයක් නිරූපණය වෙන හැටි. ඒ වගේම අපිට පුළුවන් මේ පිළිබඳව තවත් අදහස් දක්වලා තියෙන කොහොමද කියන එක පිළිබඳ අවධානය යොමු කරන්න. ඉංග්‍රීසියෙහි වෛශේෂික කතා ශබ්ද සංඛ්‍යාව ලෙනාඩ් බ්ලූම් ෆිල්ම් කියනවා 32ක් තියෙනවා කියලා. අක්ෂර 26 වුණාට කතා ශබ්ද 32ක් තියෙනවා කියලා. ඩැනියෙල් ජෝන්ස් කියනවා 49ක් කියලා කතා ශබ්ද ප්‍රමාණය. හොකට්ස් කියනවා නෑ නෑ 38ක් තියෙනවා. මේ 26ක් වුණාට අක්ෂර 38ක් තියෙනවා කියලා. ඒ වගේම වෝඩ් කියනවා නෑ 39ක් තියෙනවා කියලා. මේ වගේ විවිධ මත එකට ගැටණේ වෙලා තමයි අලුත් සංකල්පයක් දිහි වෙන්නේ. ඉතින් සිංහලයේ සර ව්‍යංජන සංවෘත විවෘත උදාසීන මැද ස්පර්ශක ඝර්ෂ අර්ධ ඕස්ටජ දන්තජ ලෙස විවිධ ලෙස හඳුන්වා දිය හැක්කේ ඒ ඒ ශබ්දේ විශේෂත්වය ඇති කරන ඒ ඒ ලක්ෂණ වහල් කොටගෙන. දැන් අපිට තිබෙන්නේ අක්ෂර 60ක් වුණාට මම මුලින්ම කිවි කතා ශබ්ද 37යි අපිට තියෙන්නේ. එතකොට මේ කතා ශබ්ද 37 නිර්මාණය වෙන්නේ සර ව්‍යංජන, එහෙම නැත්නම් සංවෘත විවෘත, එහෙම නැත්නම් උදාසීන මැද, ඝර්ෂ ස්පර්ශ අර්ධ ඕස්ටජ දන්තජ මේ 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 විදිහට එක එක අච්චු වලට මේවා වැටෙන්නේ කොහොමද? ඒ ඒ ශබ්දේ විශේෂත්වය ඇති කරන ඒ ඒ ලක්ෂණ වහල් කොටගෙන. ඒ ශබ්දේ ඇති වෙන්න මොන ලක්ෂණේද වහල් වෙන්නේ? අන්න ඒ ලක්ෂණේ වහල් කොටගෙන තමයි ඒ අක්ෂරයට නමක් ලැබෙන්නේ. අපිට නිකන් අපේ වාසගම ලැබෙනවා වගේ අපිට වාසගම ලැබෙන්නේ
අපේ තාත්තව වහල් කොටගෙන තාත්තගේ වාසගමන අපිට ලැබෙන යන්නේ ඒ වගේ දන්තජ අක්ෂරයකට දන්තජ කියන නම ලැබෙන්නේ ඒ අක්ෂරේ උච්චාරණය වෙන ආකාරයේ වහල් කොටගෙන. එතකොට මේ උච්චාරණ මේ අක්ෂර උච්චාරණය ගැන කතා කරද්දී අපි අනිවාර්යයෙන්ම කතා කරන්න ඕනේ උච්චාරණ ඉන්ද්‍රිය පද්ධතිය ගැන. එතකොට ඇයි අපි මේ උච්චාරණ ඉන්ද්‍රිය පද්ධතිය ගැන ඉගෙන ගන්නෙ? මොකටද? වැඩක් තියෙන්නේ බෑනේ. ඉගෙන ගන්න හැම දෙයකින්ම මොකක් හරි ප්‍රයෝජනයක් තියෙන බෑ. ඇත්තටම අපි උච්චාරණ ඉන්ද්‍රිය පද්ධතිය ගැන අවධානය යොමු කරන්නේ ඇයි? මොකද්ද මේ උච්චාරණ ඉන්ද්‍රිය පද්ධතියේ තියෙන වැදගත්කම? උච්චාරණ ඉන්ද්‍රිය පද්ධතිය පිළිබඳ අපි ඉගෙන ගන්නේ උච්චාරණය පිළිබඳ අවබෝධය ලබා ගැනීම සඳහා ප්‍රධාන විදියටම අපි මේ උච්චාරණය කරන දේවල් ගැන අවධානය අවබෝධය ලබා ගන්න. ඒ වගේම කතන චිකිත්සාවේදී කටයුතු වලට, ඒ කියන්නේ උත්පත්තියේදීම අපිට හඳුනා ගන්න පුළුවන් දරුවන්ගේ කතා කිරීමේ තියෙන දුර්වලකම්. ඉපදිලා ටික දවසක් ඇද්දි මේ බහතෝරණ වයසේදී තේරෙනවා. එතකොට කතන චිකිත්සක කටයුතු වලට අපිට මේ උච්චාරණ ඉන්ද්‍රිය පද්ධතිය බොහෙවින්ම වැදගත් වෙනවා. මේ දරුවාගේ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවද, ශ්‍රවණ ඉන්ද්‍රිය පද්ධතිය ප්‍රශ්නයක් තියෙනවද, උච්චාරණ ඉන්ද්‍රිය පද්ධතිය ප්‍රශ්නයක් තියෙනවද, මේකට ගන්න පුළුවන් ප්‍රතිකර්ම මොනවද කියන දේවල් පිළිබඳ අවධානය යොමු කරන්න උච්චාරණ ඉන්ද්‍රිය පද්ධතිය පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත් වෙනවා. ඒ වගේම තමයි උච්චාරණ ස්ථාන අනුව ශබ්ද වෙනස් වෙන ආකාරය හඳුනා ගන්න. අර මම මුලින් කිව්වා වගේ. එතකොට මේ උච්චාරණ ඉන්ද්‍රිය පද්ධතිය කියන්නේ මොකද්ද? මිනිසාට කතා කිරීමට උපකාරී වෙන මුඛය ප්‍රධාන කොට ඇති ඉන්ද්‍රිය සමුදායයට තමයි අපි උච්චාරණ ඉන්ද්‍රිය පද්ධතිය කියන්නේ. බන්තු බුෂ්මන් වගේ සමහර බසක හා රණිත ශබ්ද, අන්තර්විදාරිත ශබ්ද ස්වල්පයක හැරුණු විට සාමාන්‍යයෙන් කතා ශබ්ද නිපදවනු ලබන්නේ පෙනහළු වලින් නිකුත් කරන ප්‍රාශ්වාස වායු ධාරාව මගින්. මේ බන්තු බුෂ්මන් රණිත ශබ්ද, අන්තර්විතාරිත ශබ්ද වගේ ශබ්ද ස්වල්පයක හැරුණු විටදී අනික හැම මේ ශබ්දයක්ම නිපදවනු ලබන්නේ පෙනහළු වලින් නිකුත් කරන ප්‍රාශ්වාස වායු ධාරාව මූලික කරගෙන. ප්‍රාශ්වාස වායු ධාරාව මූලික කරගෙන ඒ කොහොමද? අවශ්‍ය පීඩනය සැපයීමෙන් පෙනහළුවල සසන ක්‍රියාවලිය පවත්වා ගැනීමට උපකාරී වන ප්‍රාචීරයත්, මහා ප්‍රාචීරය නෙමෙයි ප්‍රාචීරයත්, පෙනහළුවලිනුත් ප්‍රාශ්වාස වායු ධාරාව ගමන් කරන මාර්ගයේහි පිහිටි. සසන නාලය, සරතන්තු, ග්‍රසනිකා, අපිජිහ්වා යන අවයවයනුත් ජිහ්වා, රසනිකා, තල්ල, විදුරුමස, දත්, තොල් යන අවයව සහිත මුඛයත්, නාසිකාවත්, මුඛරන්ධ්‍රය, නාසිකාන්ද්‍රය, ග්‍රසනිකාන්ද්‍රය යන අනුනාද රන්ධ්‍රත් උච්චාරණ ඉන්ද්‍රිය පද්ධතිය ලෙස අපි හඳුන්වනවා. අපිට උච්චාරණ ඉන්ද්‍රිය පද්ධතියේ පින්තූරයක් අපි අරගෙන බැලුවොත් අපිට උච්චාරණ ඉන්ද්‍රිය පද්ධතිය පිළිවෙලට නම් කරන්න උනත් ඒ තරම් අපහසු දෙයක් නෙමෙයි. මොකද උච්චාරණ ඉන්ද්‍රිය පද්ධතිය මේ අපි ප්‍රාශ්වාස වායු ධාරාවත් එක්ක කොහොමද මේ ප්‍රාචීරයේ ඉඳන් ඇවිල්ලා මේ තොල් වලින් එළියට යන්නේ කියන එක පිළිබඳව තමයි අපි අධ්‍යයනය කරන්නේ. මහාචාර්ය ග්‍රේ දක්වන විදිහට භාෂණය හා ශ්‍රවණය උච්චාරණ ඉන්ද්‍රිය පද්ධතියට වැදගත් බවක් දක්වන්නේ නැහැ. එය ෆවුන්ඩේෂන් ඔෆ් ලැන්ග්වේජ් කියන ග්‍රන්ථයේ ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට දැන් මම කියවන කතා ශබ්ද ඇති වෙන්නේ යම් යම් ස්ථාන මූලික කරගෙන කියලා. එතකොට මේ සර ව්‍යංජන අතර වෙනස මොකද්ද කියන එක දැනගන්න ඕනේ. මොකද මේ කතා ශබ්දවල ප්‍රධානම බෙදීම තමයි සර ව්‍යංජන. එතකොට මේ මොනවාද සර ව්‍යංජන කියලා කියන්නේ? වචන කතා ශබ්ද නොහොත් ශබ්දිම මගින් නිර්මාණය වෙලා තියෙනවා. මේ වචන කියන්නේ කතා ශබ්ද නැත්තම් ශබ්දිම. අපි ඒවා හසුරවන්නේ වෙන්වෙන් ශබ්ද වශයෙන් නෙවෙයි, වර්ණ අපි කියනවා සිලබල් විදිහට තමයි මේවා හඳුන්වන්නේ. අපි මේ කතා ශබ්ද ම න එහෙම අපි හඳුන්වන්නේ නැහැ. එහෙම අපි කතා කරන්නේ නැහැ. අපි සිලබල් ලා එක වර්ණයක් විදිහට මන ම න කියන්නේ අපි මන. දෝ ලා කියන්නේ දොල, මන දොල. අන්න ඒ වගේ අපි මේවා හසුරවන්නේ වෙන්වෙන් ශබ්ද විදිහට නෙමෙයි, වර්ණයක් සිලබල් ලා විදිහට එක කොටසක් විදිහට. මගේ නම සෙව්වන්දි, සේ උ ව න් දි එහෙම කියන්නේ අපි එක සිලබල් ලා විදිහට අරගෙන සෙව්වන්දි සෙව්වන්දි එක සිලබල්. මේ විදිහට තමයි අපි මේ වචන උච්චාරණය කරන්නේ. සෑම වර්ණයකම එක් න්‍යෂ්ටියක් තියෙනවා. වර්ණයක න්‍යෂ්ටියක් වෙන්නේ ස්වරයක්.
හැම වරණයකම එක න්‍යෂ්ටියක් තියෙනවා. එක න්‍යෂ්ටියයි තියෙන්නේ. ඒ න්‍යෂ්ටිය සෑම විටම සොරයක් වෙනවා. මේ සොර කියන්නේ මොනවද? අපි මුලින්ම බලන්න ඕනේ සොර කියන්නේ මොනවද කියලා. පෙනහළු වලින් එන වායු ධාරාව ස්තම්භව ඇදී සිටි සොර තන්තු ප්‍රකම්පණය කරමින් මුකරන්ද්‍රයේ පිහිටි මුකරන්ද්‍රයට පිවිස අතරමඟදී පූර්ණ බාධනයකට හෝ වෙනත් විකෘතියකට හසු නොවි බහැරට නික්ම යයි නම් ඒවා ස්වර වෙයි. ස්වර ගණන 18 18ක් පවතිනවා. නැවත මං කියන්නම් ස්වර කියන්නේ මොනවද කියලා. පෙනහළු වලින් එන වායු ධාරාව ස්තම්භව ඇදී සිටි ස්වර තන්තු ප්‍රකම්පණය කරමින් මුකරන්ද්‍රයට පිවිස අතරමඟදී පූර්ණ බාධනයකට හෝ වෙනත් විකෘතියකට හසු නොවි බහැරට නික්ම යයි නම් ඒවා සර විදිහට අපි හඳුන්වනවා. සර 18ක් වෙනවා. සියලුම සර හා අර්ධ සර ഘോഷ විදිහට තමයි අපි හඳුන්වන්නේ. මේ ഘോഷ අක්ෂරනේ. එතකොට මේ සර. එතකොට ව්‍යංජන කියන්නේ මොනවද? මොනවද මේ ව්‍යංජන? ව්‍යංජන නෙමෙයි ව්‍යංජන. ව්‍යංජන නම් බෙදාගත්ත කෑව ඉවරයි නේද? එතකොට මොනවද මේ ව්‍යංජන කියලා කියන්නේ? අපි ව්‍යංජන කියලා කියනවා පෙනහළු වලින් එන වායු ධාරාව ස්තම්භව හෝ ශිතිලව හෝ සිටි සරතන්තු අතරින් මුකරන්ද්‍රයට පිවිස අතරමඟදී පූර්ණ බාධනයකට හෝ වෙනත් විකෘතියකට ලක්වේ නම් එය ව්‍යංජන කියලා අපි හඳුන්වනවා. එතකොට ස්වරවල වෙන්නේ මේන මගදී කිසිම යාට බැරියර් එකක් නැහැ. පොලිස් මාර්ග බාධක කොහෙවත් නැහැ ස්වර වලට. මේ පෙනහළු වලින් එන වායු ධාරාව කිසිම මේ මාර්ග බාධකයකට අහු වෙන්නේ නැතුව පිට වෙනවා නම් අපි ඒවට සර කියලා කියනது. ඒකට මේ ව්‍යංජන කියන ඒවා මාර්ග බාධක වල නැවති නැවති වැඩි වැඩි ඇවිල්ලා තමයි උච්චාරණය වෙන්නේ. එතකොට මොනවද මේ ස්ථානකරණ කියන්නේ? මේ සර ව්‍යංජන කියන දෙක නිර්මාණය වෙන්නේ මේ ස්ථානකරණ කියන ද්විත්වය මූලික කරගෙන. ස්ථාන විදිහට අපිට ගන්න පුළුවන් බාධා ආදී ඇති කරමින් ව්‍යංජන ශබ්ද නිපදවීමට මුල් වන පැන්. මේ ස්ථාන වල තමයි දැන් දාලා තියෙන්නේ. මේ බැරියර් මේ ස්ථාන තමයි බැරියර්. මේ වගේ වැදිලා තමයි මේ ව්‍යංජන ශබ්ද නිර්මාණය වෙන්නේ. එතකොට මේ ස්ථාන තමයි බාධක ආදී ඇති කරමින් ව්‍යංජන ශබ්ද නිපදවීමට මුල් වන තැන්. මොනවද මේ ස්ථාන? අපිට ස්ථාන තුනක් හොයාගන්න පුළුවන්. ඕෂ්ඨජ, දන්තජ, තාලුජ. ඔන්න තියෙන බැරියර් තුන. තොල්, දත්තා, තල්ල. ඕෂ්ඨ, දන්ත, තාලු. මෙන්න මේව තමයි තියෙන බැරියර් ස්ථාන. එතකොට කරණ කියන්නේ මොනවද? කරණ කියලා අපි කියනවා ස්ථානයක් කරා එළඹ ස්පර්ශ ආදී ඇති කරමින් ශබ්ද උපදවීමට උපකාරී වන අවයව අපි කරණ කියලා හඳුන්වනවා. ඒ කියන්නේ ස්ථානයේ ළඟට යනවා කරණය. කොයි වෙලාවෙවත් ස්ථානයේ කරණයේ ළඟට එන්නේ නැහැ. කරණය තමයි ස්ථානයේ ළඟට යන්නේ. අපි තමයි යන්නේ බැරියර් එක ළඟට නේද? බැරියර් එක අපි ළඟට එන්නේ නැහනේ. අන්න ඒ වගේ හැම වෙලාවෙම මේ කරණය තමයි ස්ථානය ළඟට යන්නේ. මොනවද මේ කරණ? අදරෝෂ්ඨ. අදරෝෂ්ඨ කියනවා යටි තොල. දිම් තුඩ. මේ දිවේ අග්ගිස්ස. දිවේ තුඩ. අග්දිව. දිව මැද. පසුදිව. ජිහ්වා. මේ ටික තමයි ස්ථානවල ගැටෙන්නේ. මේව ස්ථානවල ගැටෙලා තමයි මේ ව්‍යංජන ශබ්ද බිහි කරන්නේ. කරණ මුඛමාර්ගයේ පහතින් පිහිටන අතර ස්ථාන මුඛමාර්ගයේ ඉහළින් පිහිටන්නේ. බැරියර් ඔක්කොම දෙන්නේ මුඛමාර්ගයේ ඉහළින්. ඕෂ්ඨ කියන්නේ උඩුතල, දන්ත, දත්, ඒ වගේම තාලු උඩ. මේ ඔක්කොම කරණ මුඛමාර්ගයේ පහළින් පිහිටන්නේ. මේ ස්ථාන ටික ඔක්කොම උඩින් තමයි පිහිටන්නේ. ඒ වගේම මං නිදසුන් දෙකක් කියන්නම්කෝ. දැන් කරණිකුයි ස්ථානිකුයි මොන්ද ස්ථානයක් තියෙනවා දාලා තියෙනවා උඩුතොල. උඩුතොල තමයි ඔන්න බැරියර් එක දාලා තියෙන. කරණය තමයි යටිතොල. උඩුතොල ළඟට යනවා යටිතොල. හොඳට බලන්න උඩුතොල ළඟට යනවා යටිතොල. මේ අක්ෂර ටික කියන්න බලන්න. මම මේ කියද්දිම ඔයාලත් නිකන් කියලා බලන්න. පා ප බා බ ම. එතකොට බලන්න යටිතොල තමයි උඩුතොල ළඟට යන්නේ. යටිතොල කියන්නේ කරණය, උඩුතොල කියන්නේ ස්ථානය. කරණයේ ගිහල ස්ථානයේ ස්පර්ශ වෙලා ඕෂ්ඨජ අක්ෂර ටික නිර්මාණය වෙනවා පප බබ ම කියලා. ඊළඟට ස්ථානයේ තමයි
දත්තෙන්ද ස්ථානයේ දත්තෙන්ද කරණේ තමයි දිව්තුඩ බලන්න මේ කරණේ කියලා ස්ථානයේ වදින හැටි මේ අක්ෂර ටික උච්චාරණය කරන්න මාත් එක්ක තාත දද න තාත දද න එතකොට මේ දත් ඇන්ද කියන ස්ථානයේ දිව්තුඩ කියන කරණේ ගිහිල්ලා වැදිලා දන්චජ අක්ෂර ටික නිර්මාණය කරනවා තාත දද න කියලා ඒ වගේම තව ස්ථානයක් තමයි තලු මුදුන මේ තල්ලේ මුදුන කියන ස්ථානයේ ගිහිල්ලා අග්දිව කියන කරණේ වදිනවා මාත් එක්ක මේ අක්ෂර ටික උච්චාරණය කරන්න ටාට ඩාඩන ටාට ඩාඩන බලන්න තලු මුදුන කියන ස්ථානයේ අග්දිව කියන කරණේ වැදිලා මූර්ත ජක්ෂර ටික නිර්මාණය කරන අපූර්ව ඉතින් මේ වගේ උච්චාරණ ඉන්ද්‍රිය පද්ධතිය ගැන අපි කතා කරද්දී ඩැනියෙල් ජොන්ස් දක්වන මූලසර සටහනත් අපි අමතක කරන්න බෑ මේ මූලසර සටහන ගැනත් අපි පුංචි අවධානයක් ලබා ගන්න එක හොඳයි ඒක එතරම්ම වැදගත් වෙන්නේ නැහැ ඉතින් දැන් මම මේ සාකච්ඡා කරපු මූලික ටික මේ මූලිකම සංකල්ප ටික මං හිතනවා තේරෙන්න ඇති කියලා මේ කතා කරේ ශබ්ද යෝගයට යටත්ව ශබ්ද යෝගය කියන පළවෙනි ස්තරේ ශබ්ද යෝගය පදක යෝගය වාක්‍ය වින්‍යාසය කියලානේ මම මුලින්ම මේ ශුද්ධ වාක් විද්‍යාව මම කීවා භාෂා සංස්කෘතිය පිළිබඳ අධ්‍යයනය කරනවා කියලා භාෂා සංස්කෘතිය ශුද්ධ වාක් විද්‍යාවට යටත්ව භාෂා සංස්කෘතිය මම ප්‍රධාන කොටස් තුනකට කැඩුවා ශබ්ද යෝගය පදක යෝගය හා වාක්‍ය වින්‍යාසය ඒකෙන් මම අද කතා කරේ ශබ්ද යෝගය කියන මේ ගොඩනැගිල්ල උඩ නගින්න ශබ්ද යෝගය කියන ගොඩනැගිල්ලම ස්පර්ශ කරන්න ಉಪಯೋಗී කරගත්ත මම පඩිපෙල් තුනක් ඒකෙන් පළවෙනි පඩිපෙල තමයි උච්චාරණ ශබ්ද විචාරේ දෙක ශ්‍රවණාත්මක ශබ්ද විචාරේ තුන ශබ්ද තරංගාත්මක ශබ්ද විචාරේ එතකොට අද කතා කරේ ශබ්ද යෝග විචාරයේ පළවෙනි පඩිපෙල උච්චාරණාත්මක ශබ්ද විචාරයේ ගැන යටතේ මම කතා කරා උච්චාරණ ඉන්ද්‍රිය පද්ධතිය ගැන ඒත් එක්කම උච්චාරණ ඉන්ද්‍රිය පද්ධතියේ කරණ ස්ථාන ගැන සර ව්‍යංජන ගැන ඒ වගේම කතා ශබ්ද ගැන මේ පිළිබඳව අවධානය යොමු කරා මේ දිගටම මේ ගැන කතා කරගෙන යන්න මම තවත් වීඩියෝවකින් සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා පදක යෝග ਵਿਚාරය ගැන අදහස් දැක්වීමේ බලාපොරොත්තු වෙයි. ඉතින් මම හිතනවා ශුද්ධ වාක් විද්‍යාවේ භාෂා සංස්කෘතියේ ශබ්ද යෝග ਵਿਚාරයට යටත්ව උච්චාරණාත්මක ශබ්ද ਵਿਚාරය පිළිබඳ යම්කිසි අවධානයක් අවබෝධයක් හැමෝටම ලැබෙන්නේ නැති කියලා නැවතත් වාක් විද්‍යාවේ තවත් ස්තරයකට පයගසන්න තවත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන් අද නවතිනවා සියලුම දෙනාට ස්තුතියි.